කතරු නාහිමියන්ගේ පණිවුඩය අපගේ mindfulness in plain english නැමැති ධර්ම ග්‍රන්ථය සිංහල භාෂාවට පරිවර්තනය කර තිබීම දැක මම බෙහෙවින් සතුටටපත් වෙමි. එය මහනුවර බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ මෙහෙයවීම යටතේ සිදුවීම මාගේ ප්‍රීතිය තවදුරටත් වැඩිවීමට හේතු වූ බවද සඳහන් කළ යුතුය තිබේ. දැනට ලෝකයේ භාෂා 22කට පරිවර්තනය කර ඇති මෙම ග්‍රන්ථය භාවනාව ඉගෙන ගන්නා ආධුනිකයින්ට පමණක් නොව ප්‍රවීණ භාවනානුයෝගීන්ටද එකසේ ප්‍රයෝජනවත් අයුරින් ලියා ඇති නිසා එය 1991 වසරේ සිටම ලෝක පුරා භාවිතා කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ නිලබ භාවනා මධ්‍යස්ථානයේ භාවනාචාර්ය උපුල් ගමගේ මහතාන්ගේ ආරාධනයක් අනුව වර්ජිනි මුදිතා ෆොන්සේකා මැතිණිය විසින් එය සිංහලයට පරිවර්තනය කර ඇත. සතිමත් බව වැඩිම නමින් මුල් කෘතියේ ගුණාත්මක භාවයට හානියක් නොවන අයුරින් එම කාර්ය ඉටු කිරීම සඳහා ඇය දරා ඇති ප්‍රයත්නෙ මම අගය කරමි. එමෙන්ම නන්දා අරංගල මැතිණියගේ සංස්කරණයෙන් එහි වටිනාකම තවදුරටත් වැඩි වී ඇත. එපමණක් නොව පරිවර්තිකාව විසින් ඇගේ පරිවර්තනය සඳහා උපයෝගී කරගත් බව පෙනෙන මෙහි පැරණි මුද්‍රණයේ අඩංගු නො වූ නමුත් 2002 වර්ෂයෙන් පසු මුද්‍රණවල ඇතුළත් වූ මෛත්‍රියෙහි බලය නමති පසුවදනද අරංගල මැතිණිය විසින් පොතට එකතු කර ඇත. තවද මා වෙත ලැබුණ මෙම පොතේ අවසන් සෝදු පිටපත සුපරීක්ෂාවෙන් කියවා බලා එහි තිබූ සුළු අඩුපාඩු පෙන්වා එහි ගුණාත්මක අගය වැඩි කිරීම සඳහා පූජ්‍ය තලගස්දුවේ සීලානන්ද තෙරුන් වහන්සේ විසින් කටයුතු කරන ලදී. එබැවින් ඒ සියලු පින්වතුන් හට මගේ පුණ්‍යානුමෝදනා පූර්වක නොමද ස්තුතිය පුද කරමි. මෙම පොත මුල් වරට පළ කරන ලද්දේ The Corporate Body of the Buddha Education Foundation නමැති තායිවාන් බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමාගම විසිනි. එම සමාගම විසින් 1991 වර්ෂයේදී මෙම පොතෙහි පිටපත් 10,000ක් මුද්‍රණය කොට නොමිලේ බෙදා හරින ලදී. මුද්‍රිත පොත කියවූ ඇමරිකාවේ ප්‍රසිද්ධ භාවනාචාර්යවරුන් වන ජෝෂප් ගෝල්ස්ටීන් හා ලැරි රොසන්බර්ග් යන මහත්වරු එම පොත අතිශයින් වැදගත් භාවනා ග්‍රන්ථයක් වන බැවින් එය ඇමරිකාවේ පළ කළ හැකිනම් ඉතා වටිනා මෙහෙයක් වන බව බොස්ටන්හි ප්‍රසිද්ධ බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමාගමක් වන විස්ඩම් ප්‍රකාශන සමාගමට දැන් වූහ. මේ අනුව මෙම ග්‍රන්ථය නැවත මුද්‍රණය කිරීමේ අවසරය විස්ඩම් ප්‍රකාශන සමාගම වෙත ලබා දෙන ලෙසට ඉල්ලීමක් මා වෙත ලැබුණි. ඒ අවස්ථාවේ මා සමාගමේ අධ්‍යක්ෂවරයාට දැන් වූයේ පොතේ පිටපත් දසදහසක් දැනටම බෙදාහර ඇති බැවින් එය මිලදී ගන්නා පාඨකයන් නොසිටිය හැකි බවයි. නොමිලේ බෙදා දීමෙන් පොත්වලට විශාල ප්‍රතිචාරයක් නොලැබෙන බවත් පොත් සාප්පු වලින් මිලට දුනහොත් පොත් ගැන මහජනතාව දැනගන්නා බවත් පැවසූ අධ්‍යක්ෂවරයා පොත පළ කිරීමේ අවසරය ලබා දෙන ලෙස නැවත ඉල්ලා සිටියේය. එතෙන් පටන් මෙම ග්‍රන්ථයේ නැවත මුද්‍රණ විස්ඩම් ප්‍රකාශන සමාගම විසින්ම සිදු කරන අතර ඊට පසු මා ලියන ලද සියලුම පොත්ද ඔවුන්ගේ ඉල්ලීම මත සකස් වූ බව සඳහන් කරමි. 2002 වර්ෂය වනතුරු මෙම පොතෙහි තිබුණේ පරිච්ඡේද 16ක් පමණි. විස්ඩම් ප්‍රකාශන සමාගමේ ඉල්ලීම මත 2002 වර්ෂයේදී මෛත්‍රීහි බලය නම් පසුවදන පොතට එක් කරන ලදී. 1991 සිට මේ දක්වා මුද්‍රණය වී ඇති පිටපත් සංඛ්‍යාව මිලියන ඉක්මවා ඇත. පොතේ ඉතිහාසය පිළිබඳ කෙටි සඳහනක් කළේ තුන්පණින් ඇමරිකාවට නම් මගේ ජීවිත කතාව ඇතුළත් ග්‍රන්ථයේද සඳහන් කර ඇති පරිදි වයස අවුරුදු 25ක් ඉක්මවීමෙන් පසු බොහෝ උත්සාහයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තී මෙවැනි උතුම් කාර්යභාරයක නිරත වී බුදුදහම ලෝ ප්‍රචලිත කිරීමේ පරම අධ්‍යාශයෙන් බව සඳහන් කිරීමටයි. මාගේම පරමාර්ථය දැන් ඉටුවෙමින් පවතී. ඒ පිළිබඳව මා කොතරම් ප්‍රීතියට පත්වෙද්දී ඔබ වෙත දැනුම් දීමටයි මා එය සඳහන් කළේ. එම උතුම් අභිප්‍රාය වඩාත් සාර්ථක වන්නේ මේ පොතින් ඔබ යමක් ඉගෙන එමගින් ඔබේ ජීවිතයට සතුට, සමාදානය සහ ප්‍රීතිය ළඟා කරගත හොත් පමණි. එමතුද නොව
මෙයින් ඔබට යහපතක් වූ විට එතුලින් මටද තව තවත් පින්වත් වේවි ඔබගේද සසර ගමන කෙටි වී නිවන් ලබා ගැනීමට අවස්ථාව සැලසෙවි ඔබ සැමට නිවන් සැපමත් වේවා හේනේපොළ ගුණරතන නායක ස්ත්‍රීර භාවනා මධ්‍යස්ථානය බටහිර වර්ජිනියාව ඇමරිකන් එක්සත් ජනපද රාජ්‍යය ජනවාරි 25 2011